හරි එතකොට අදත් අපි කතා කරන්නේ වර්ඩ් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් නිර්මාණ කිහිපයක් ගැන. අපි පළවෙනි දවසේ sorry පළවෙනි දවසේ කලින් දවසේ කතා කරා CV එකක් හදාගන්නේ කොහොමද කියලා වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා. ඊටත් කලින් අපි සාමාන්‍ය නිවුස් පේපර් එකේ වගේ ඩිසයින් එකක් කොහොමද හදන්නේ කියලා කතා කරා ඒත් වර්ඩ් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා. එතකොට අද අපි ඔසනොත් මොකද්ද ප්‍රශ්නේ? සර් මම ආයෙත් CV එකක් හදුවා. හරි. දාලා තියන්න හදපු ඒවා ගෲප් එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මම තාමත්ම තෝරගෙන නැහැ මොනවද හදන්න කියලා ඉමේජ් සර්ච් එකේ සර්ච් කරලා බලමු. එතන තියෙන ඩිසයින් එකක් බලලා අපි ඒ වගේ එකක් වර්ඩ් එකේ හදමු. වර්ඩ් සොෆ්ට්වෙයාර් එකේ. ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් සර්. හරි. ඔව් සර්. ඉමේජ් සර්ච් එකේ සර්ච් කරලා පොඩි ටෙම්ප්ලේට් ටිකක් හොයාගත්තා. මේ වගේව තමයි තියෙන්නේ නා. මෙහෙම එක්කුත් තියෙනවා. මේකට ප්‍රොෆෙෂනල් වගේ අපි එහෙනම් මුලින්ම මේක හදලා බලමු. මේ වගේ එකක් කොහොමද වර්ඩ් එක පාවිච්චි කරලා නිර්මාණය කරගන්නේ. එහෙනම් කරලා බලමු නේද? හා සර්. මේක තමයි හදන්න යන්නේ. මෙන්න ඩිසයින් එක. එහෙනම් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. හරි. මුලින්ම යනවා වර්ඩ් එකට. වර්ඩ් එකට ගිහිල්ලා අපි දාගන්න ඕනේ මේකට සම්පූර්ණ පිටුව වැහෙන්න ෂේප් එක. අපි සාමාන්‍ය මුලින්ම කරන වැඩේ ඒක ලියුමක් හැර වෙනත් මොන හරි ඩිසයින් එකක් කරද්දි එක්ක ෆොටෝ එකක් දාගන්නවා නැත්නම් ෂේප් එකක් දාගන්නවා බෑග්ග්‍රවුන්ඩ් එකට පසුබිමට. පසුබිම සුදු පාටම නම් ඉතින් ගැටලුවක් නැහැ. නැත්නම් තනි පාටක් නම් යවන්නේ ඒත් ගැටලුවක් නැහැ. අපිට පුළුවන් ඒ වගේ වෙලාවට page එකට කලර් එකක් දෙන්න. design tab එකට ගිහිල්ලා page color කියන එකෙන් අපිට පාටක් දෙන්න පුළුවන්. තනි පාටක් නම් පාවිච්චි කරන්න. හැබැයි අපි තනි පාටක් නෙවෙයි පාවිච්චි කරන්න යන්නේ මේ වෙලාවේ. ඒ නිසා අපි පසුබිමට පාටක් දෙන්නේ නැහැ. අපි දාගන්නේ shape එකක්. මොකද shape එකට අපිට එක එක දේවල් කරන්න පුළුවන්. shape එකට gradient එකක් දාගන්න පුළුවන්. shape එකේ type කරන්නත් පුළුවන් කැමති නම් shape එකට pattern එකක් දාගන්න පුළුවන්. බලමු pattern එකක් දාන්නේ කොහොමද කියලා. දැන් තව ටිකකින් කියලා දෙනවා. හරි. එහෙනම් මම shape එක click කරලා rectangle එකක් අරගෙන මේ page එක වැහෙන්නම ඇඳ ගන්න ඕනේ. ඉතින් ඊයේ කරපු විදිහම තමයි මේ විදිහට මේක වැහෙන්නම ඇඳ ගන්න පුළුවන්. ආ තව කාරණයක්. අපි සාමාන්යයෙන් ඉතින් බර්ත්ඩේ කාඩ් එකක් වගේ හදනකොට A4 size හදන්නේ නැහනේ. ටිකක් පොඩි size එකක් තමයි හදන්නේ. ඒ නිසා මුලින්ම ඔකෝඩම කලින් layout එකට ගිහිල්ලා size කියන එකෙන් දැන් මේ තැන් වල අපි කලින් ගිහිල්ලා තිනවා මේවා click කරලා බලලා තිනවා. ඒ නිසා මම ටොට්ටක් වේගින් කරගෙන යන්න. size කියන එකෙන් අපිට පුළුවන් වෙනස් size එකක් තෝරගන්න. මම A5 කියන එක තෝරගන්න. A5 කියන්නේ ටිකක් පොඩි size එකක්. B5 වගේ يعني චුට්ට ලොකු. හරි අපි A5 size එකට ගමු. ඒතකොට ටිකක් ඕකේ යන්න. සර් මගේ මේ size කියන එක දෙන්නේ නැහැ නේ සර්. දෙන්නේ නැහැ කියන්නේ ඒක click කරන්න බැරිද දැන් තිබ්බට? ඔව් සර් click කරන්න බෑ. ඒක නියං අඳුරු වෙලා වගේ. පිටු එකපාරක් click කරලා බලන්න. පිටුව මැද එකපාරක් click කරලා. ඒත් හරියන්නේ නැහැ. පොඩ්ඩක් select කරපේ උඩ click කරාම ඒක එන්නේ. පොඩ්ඩක් share කරලා පෙන්න. බලමු මොකද කියලා ඒකට හේතුව. මේ ඊයේ CV එක සනොත් හදවුවා කිව්වා තව එකක් තව මේ ඊයේ කරන්න බැරිච්ච කට්ටේ CV එකක් හදුවද? සර් මගේකෙන් මේ size කියන එක පෙන්වන්නේ නැහැ දැන්. හරි අපි බලමු. මුලින්ම කතා කරේ කවුද? දිසස් නේද? ඔව් දිසස් පොඩ්ඩක් පෙන්වන්න. ඔයාගේ ප්‍රශ්නේ බලලා අපි යසිරු යසිරුගේ තේන් මට මතක 2007 නේද තිබ්බේ? යසිරු සර් දැන් හරි මේ ඉස්සෙල්ලාම අපි ෂේප් එකක් දාගත්තට පස්සේ ඊට පස්සේ අර කලර් එකේදී මට අර කොටුවක් වැඩනේ. ඒ කියන්නේ කඩිරි වලින් කොටුවක් වැඩනවානේ. ඔව් ඒ කොටුව තියෙද්දී විතරයි සර් මේ සයිස් එක පෙන්වන්නේ සයිස් කොලම්ස් එව්ව පෙන්වන්නේ. ඒ කොට මේ පැත්තකට ගිහිල්ලා මේ ක්ලික් කරපුවම මේ මොකක් ආ ඒක තමයි ඒක තමයි මම දැන් දිසස්ටත් කී දිසස් න මම හිතන්නේ දිසස් කතා කරේ මම එයාටත් කී page එකේ මැද ක්ලික් කරලා ඉන්න කියලා ඒකයි shape එක shape එකක් දාගෙන ඉන්නකොට තමයි ওই ප්‍රශ්නේ එහෙනම් ඔයාලට එන්නේ නැත්තේ shape එක උඩ ක්ලික් කරගෙන ඉන්නකොට ඒ නිසා වැඩේ මේ මාත් shape ඔක්කොම delete කරලා size හැදුවේ ඒකයි his page එක තියෙන වෙලාවේදී අපි size හදා ගන්න ඕනේ ඒ නිසා තමයි මමත් අර දාගත්තු shape එක මකලා layout එකට ගිහිල්ලා size හදාගත්තේ හරි එහෙනම් අපි වැඩේට යමු හරි ඔන්න මම මතක් කරේ නෑ නේද මොකද්ද
අපි පේජ් එකේ සයිස් එක හදාගත්තා ඒ පහ කියන සයිස් එකට ඒක විතරයි කරේ A4 සයිස් එකේනේ තිබ්බේ A5 සයිස් එකට පේජ් එකේ සයිස් එක වෙනස් කරගත්තා මොකද සාමාන්‍යයෙන් අපි A4 වගේ ලොකු මේ කොලේක print කරන්නේ නැහැනේ invitation card එකක් වගේ දෙයක් ඒ නිසා ඉතින් A5 කියන්නේ පොඩි සයිස් එකක් මම ඒ සයිස් එකට මගේ පේජ් එකේ සයිස් එක වෙනස් කරගත්තා ඒක විතරයි කරේ ඒක අපි කරන්නේ layout tab එකට ගිහිල්ලා size කියන මෙනු එකෙන් නැත්නම් drop down එකෙන් තමයි තෝරගන්න තියෙන්නේ අපිට A5 කියන සයිස් එක ඕනේ කියලා. හරි. එතකොට මේ වැඩේ මොන අපි කරගත්තද? ලොකු වෙනසක් අපිට page එකේ පේන්නේ නැහැ. මේක print out එකක් ගන්නකොට තමයි ඉතින් වැදගත් වෙන්නේ A5 කියන සයිස් එකට හදා ගන්න එක. හරි. අපිට කොහොමත් page එක පේනවනේ. zoom කරලා බලන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඔන්න දැන් සම්පූර්ණ page එක මේ විදිහට තියෙනවා. දැන් අර කලින් කතා කරපු විදිහට මේකට දාගන්න ඕනේ shape එක. දැන් shape එකක් දාගන්න විදිහ නම් ඉතින් F2 වහගෙනත් දාගන්න පුළුවන් ඇති මොකද අපි ඒ තරමට shape පාවිච්චි කරා කොහමද insert එකට ගිහිල්ලා shapes එක click කරලා මෙතනින් rectangle එක select කරලා අපිට පුළුවන් මුළු page එකම වැහෙන්න මෙන්න මේ විදිහට shape එකක් ඇඳ ගන්න හරි ඔන්න shape එකක් ඇඳගත්තා page එක වැහෙන්නම දැන් අපිට සිද්ධ වෙනවා මෙයාට පාට තෝරලා දෙන්න පාට තෝරද්දී අපිට පාට දෙකක් තෝරන්න වෙනවනේ එකක් තමයි outline color එක අනිත් එක fill color එක outline color එක කියන්නේ මේක වටේට තියෙන ඉරක් වගේ චූටි කොටසක් තියෙන වටේට border එක ඒ border එකේ color එක තමයි outline එක කියලා කියන්නේ ඒකේ පාට තෝරන්න පුළුවන් මෙන්න මෙතනින් ඒ වගේම මේක මැද තියෙන පාට තෝරන්න පුළුවන් shape fill color කියන මෙන්න මෙතනින් හරි දැන් fill color එකට මම දෙන්නේ මෙන්න මේ තද රතු පාට මොකද මම Google search කරන් තියෙන ෆොටෝ එකේ මේ වගේ පාටක් තමයි තියෙන්නේ. ඒ නිසා මාත් ඒ වගේ පාටක්ම තෝරගන්නවා. ඊළඟට මෙයාගේ outline එක අයින් කරගන්න ඕනේ. No outline කියන එක දෙනවා. හරි. දැන් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට පේනది වටේට සුදු පාට line එකක් වගේ තියෙනවා. ඒකට හේතුව තමයි මම shape එක ගොඩාක් lock කරගෙන නැහැ page එකෙන් එලියට යන්න තරම්. ඊයර වටේට ඉතුරු වෙච්ච ටික තමයි ඔය සුදු පාටට පේන්නේ. ඉතින් ඒකෙත් පොඩි ගතියක් තියෙනවා. හැබැයි ලස්සනකුත් තියෙනවා. වැහෙන්නම ලොකු කරගන්නත් පුළුවන්. ඒ ගැටලුවක් නෑ. ඔයාලා කැමති නම් එහෙම කරගන්න. වටේට චුට්ටක් ඉතුරු කරත් කමක් නෑ. ඒකත් අර ඩිසයින් එකේම කැලලක් වගේ තමයි. ඉස්සෙල්ලා මට නම් පෙනුනේ මේ ඉතුරු වෙලා තිබුණු ටික. හරි. ඔන්න මම මුළු page එකම වැහෙන්න shape එකක් දාගෙනයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති අපි Google කරපු එකේ මේකේ කළු පාට ඩිසයින් එකක් තියෙනවා. ඉරි 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 තියෙන pattern එකක් වගේ ඩිසයින් එකක් තියෙනවා. දැන් අපිට මේ වගේ එකකුත් දාගන්න ඕනේ. ඉතින් මේ වගේ එකක් අපිට අඳින්නත් පුළුවන් කැමතිනම්. මොකද කරන්නේ අඳිනවද නැත්නම් ලේසි ක්‍රමයක් තියෙනවා මේකම නැතුව මේ වගේ වෙන එකක් දාගන්න ක්‍රමයකුත් තියෙනවා. අඳින්න ඉතින් බෝඩ් එකක් දාගන්න පුළුවන් නේද? මොකද්ද? බෝඩ් එක. ඔව් බෝඩ් එකක් දාගෙනත් ඒ වගේ එකක් ගන්න පුළුවන්. හැබැයි බෝඩ් එකක් දැම්මට දැන් පේන්නේ නැහැ. මොකද shape එක උඩින් දාලා තියෙන්නේ. එතකොට බෝඩර් එක පේන්නේ නැහැ. හරි එහෙනම් අපි මේක ගන්න පුළුවන් ලේසිම ක්‍රමයට ගමු. මෙහෙමයි ගන්නදී. හරිද? shape එක උඩ එකපාරක් click කරගන්න ඕනේ. දැන් shape එක උඩ පාරක් click කරාද නැද්ද කියලා හොයාගන්න බෑ. වටේට තියෙන dot එක පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි මේ shape එක ගොඩාක් ලොකු කරගෙ. ඉතින් ඒ නිසා හරියටම dot එක මේ වටේට set වෙන ගානට තියාගත්තම අපිට ගොඩාක් පැහැදිලිව බලා ගන්න පුළුවන් shape එක click වුණාද නැද්ද කියන එක. ඒ නිසා මේ ගානට වගේ තියාගන්න. ඒතර අපිට බලා ගන්න පුළුවන් හරියටම click වුණාද නැද්ද කියලා. දැන් ඔන්න ක්ලික් කරාම පේනවා ක්ලික් කරා කියලා. මේ පිටින් චුට්ටක් ඇදෙන්න ඕනේ තාම. ඒත් නැහැ. ඒ වගේ ලාට පොඩ්ඩක් මේ විදිහට zoom කරගන්න. zoom කරලා අපිට පුළුවන් මේ වගේ zoom දේවල් කරගන්න හරිම ලේසියි. ඕ dot එක මැද තියෙන්න ඕනේ. අපෝ. අමිති. හරි ඒ වගේ තියාගමු කමන්නේ. දැන් මම zoom කරන්න බෑ. zoom කරන්න මේ මෙතන තියෙන ඉරෙන් මේ දෙන්නේ මේක එහෙට මෙහෙට යන්නේ නැහැ කාගේද සදිව් මට පොඩ්ඩක් පෙන්වනවද ෂෙයා කරලා මොකෝ බලමු ඒක මේ ක්ලික් කරන්න බැරි එකක් වගේද තියෙන්නේ මේ පන්තියේ මැදදී ෂෙයා කරලා පෙන්වන්න කිව්වට අනිත් කට්ටිය තරහ වෙන්න එපා මේ එහෙම කරන්නේ ඔයාලටත් ඒ වගේම ගැටලුවක් තිබ්බොත් අපිට හදා ගන්න ලේසි නේ අයියා කොහේ වගේ හරි ක්ලික් වෙන්නේ නැහැ නේ ක්ලික් වෙන්නේ නැද්ද
මගේ එකේ වටේ හතර මේ තිත් හතර පේන්නේ නැහැ. ඔයා ගොඩක් ලොකු කරගෙන ඇති ඒකයි. ෂේප් එක මේ පැත්තකට ඇදලා දාලා ආයෙ සයිස් හදාගන්න. සදියු. දැන් ක්ලික් කරාට මොකුත් වෙන්නේ නැද්ද? ඔයා කන්ට්‍රෝල් බටන් එක ඔබාගෙන කීබෝඩ් එකේ තියෙන එකතු කිරීමේ ලකුණ ඔබන්න බලන්න ලොකු වෙනවද බලන්න. හරි. නෑනේ හරි. කන්ට්‍රෝල් බටන් එක ඔබාගෙන මවුස් එකේ ස්ක්‍රෝල් වීල් එක කරකන්න උඩට පහළට. හරිනේ. හරි එහෙම කරගන්න. ලයින් එකෙන් නම් වැඩ කරන්නේ නැත්තේ ඒ කියලා මට හිතා ගන්න බෑ එකපාරම. මේ දැන් ඔයිට වඩා zoom කරන්න නම් බෑ. ආ ලොකු කරන්න බෑ පොඩි කරන්න බෑ තමයි තියෙන්නේ. හරි පොඩ්ඩක් ඉන්න එන. මේක word 2019 එහෙම වෙන්නත් තියෙන්නේ. ना मैक के गेवे ना आने बड़ा किन zoom in not तरह में word किया नहीं यार control लगा बागे ने गाने लगा ने उबाम में बैठ गए word किया मुकद्दर यार control लगा उबागे ने कुछ ग्रीन में लगा ने उबाम में बैठ गए ना बागे बैठ करना आता साथी वो गेट तड़ा करना है नहीं तो नहीं sir बागे बैठे sir बागे बैठे नहीं हरी बालम उत्तरයක් හොයන එක නම් නිකන් කාලයක ආදැමීමක් මොකක්ද දන්නවද දීලා තියෙන උත්තරේ ओपन कंट्रोल पैनल प्रोग्राम एंड फीचर्स क्लिक माइक्रोसॉफ्ट ऑफिस इन द लिस्ट ऑफ इंस्टॉल्ड एप्लीकेशन एट द टॉप क्लिक चेंज ऑन द रिजल्ट රේපයර් යන්නේ ආ රීඉන්ස්ටෝල් කරන්න වගේ උත්තරයක් තමයි දාලා තියෙන්නේ. රේපයර් කරලා බලන්නලු හරියන්නේ නැත්නම් ආ ඉන්ස්ටෝල් කරන්න. ගොඩාක් වටින උත්තරයක් දීලා තියෙන්නේ අපිට. ආණ්ඩුවෙන් හම්බෙන උත්තර වගේ සර්. ආ. අපි දන්නේ නැහැනේ එහෙම කරන්න ඕන කියලා හරියන්නේ නැත්නම් ඒ හින්දා හොඳයි ඉතින්. අයියෝ අයියෝ. සර් මාගෙත් ප්‍රශ්නයක් ඇවිල්ලා සර්. ඒ මොකද්ද? සර් මම මේ පිටුවේ සයිස් එක A5 කරගත්තා. ඒ වුණාට සර් මට මේ අර මිනිමයිස් කරන්න බෑ කලර් එක. කලර් එක මිනිමයිස් කරනවා කිව්වේ? ඒ කියන්නේ සර්ගේ අර මේ දැන් අපි දාගත්ත කලර් එක පොඩි කරන්න පුළුවන් නේ. ෂේප් එක? ඔව් ඔව්. ඔව් ෂේප් එකේ සයිස් හදන්න බෑ? සර් ෂේප් මේ ෂේප් එකද දැම්මේ නැත්නම් මේ පේජ් එකේ කලර් වෙනස් කරාද? මම ෂේප් එකක් දැම්මේ. ආ හරි සර්. මම ඉතින් පේජ් එක කලර් වෙනස් කරයි. එහෙම දාලා පෙන්නුවා මුලදී. ඔයාලට සිග්නල් අවුලක්වත් තාවත් දන්නේ නැහැ. එහෙනම් මං කීප එක ඇහෙන්නේ නැතේ. එහෙම දාලා පෙන්නලා එහෙම කරන්නේ නැතුව අපි ෂේප් එකක් දාමු කියලා තමයි දැම්මේ. ආ ඒක තමයි සර්. හරි පොඩ්ඩක් ඉන්න මම මේ net එකේ බලන ගමන් ඉන්නේ. හරි සදේව් ෂෙයා කරලා net ඉන්නේ screen එක. ඔව්. ඔයා යන්නකෝ ඔකේ view එකට. පොඩි සොලියුෂන් එකක් හම්බුණා බලමු එක කරලා view එකට ගිහිල්ලා ඔතන තියනවාද site vertical කියන එක තෝරන්න අන්න ඒක තෝරන්න දැන් බලන්න zoom වෙනවද කියලා ආ ඔව්ද ආ ඉල 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 හරි ඔන්න zoom කරගන්න බැරි ඈ මොකද සර් මොකද්ද දාන්න ඕන shape එක කොටුවක් යන්නේ rectangle ඕකේ සර් හරි මේ ඔන්න zoom කරගන්න බැරි වෙලා තිබ්බනම් කාට හරි යන්න word එකේ view කියන menu එකට ගිහිල්ලා එතනින් තෝරගන්න vertical කියන එක දැන් side to side කියලා එකක් තේරිලා තියෙ ගොඩක් වෙලාවට ඒක අයින් කරලා අයින් කරන්න දෙයක් නැහැ ඔයා vertical කියන එක click කරන්න එතකොට side to side එකයි වෙලා vertical එකට මාරු වෙනවා ඔන්න එහෙම ගැටලු තියෙන අනිත් කට්ටිය ඉන්නවනම් කරගන්න හරි එහෙනම් අපි අපේ වැඩේට යමු ඔව් ආ සර් මගේද මේ A5 කෙනෙක් නැහැ A5 නෑ මොනවද තියෙන්නේ sizes download කර ගන්න ඕනද නෑ නෑ මේ මෙතන තියෙන ටික තමයි ඉතින් ඒක නිසා A3 A4 BT JIS B5 ඒ වගේ විතරයි තියෙන්නේ සර් එයා ගොපිස් version එක මොකටද දන්නේ අපේ මාළිකාවේ ඒවා අනිත් කට්ටේගෙත් A5 නැද්ද? තියෙනවා සර්. දැන් අපේ තියෙනවා A5. දැන් මගේ තියෙනවා. ආහා හරි. නැති කට්ටේගෙ ඔෆිස් වර්ෂන් මොනවද තියෙන්නේ? 2019 නෙවෙයිද? නෑ සර් 2010. ආ ඒකනේ.
එතකොට 2010 A5 නොති මේ තිබුණ නැති වෙයි ඒකයි දාලා නැත්තේ. අනේ එහෙමද දන්නේ නැහැ. සමහරට එහෙම වෙන්න ඇති නේ. එහෙම වෙන්න ඇති. නැත්නම් එහෙම තමයි. නැත්නම් නොදා ඉන්න හේතුවක් නැහැ නේද? ඔව් ඒක තමයි. හරි එහෙනම් නැති කට්ටය B5 වත් දාගන්න. B5 එකත් මේ ළඟින්ම යන සයිස් එකක් තිබ්බේ. කමක් නැහැද A5 එකේ හරි කමක් නැහැ. මම මේ නිකන් එක කිව්වේ print කරද්දි ඉතින් A4 එකට ගහන්න නැහැ නේ ඒකයි. දැන් මේ කරන වැඩේ කරන්නේ A5 sorry A4 දාගත්තත් කමක් නැහැ. A3 දාගත්තත් දැනට ප්‍රශ්නයක් නැහැ. print කරද්දි තමයි ඉතින් අර හරිම සයිස් එකකට හදාගන්න මම ගත්තත් වටින්නේ. සර් ඉදා රෙකෝඩින් එක දැම්මද ඊයේ ක්ලාස් එකේ? ආ ඔව් හවස දැම්මේ. Thank you sir. ඒක අර වැඩේ කියන්නේ අප්ලෝඩ් කරාට පස්සේ i-learning එකෙන් තමයි software එකට දාන්නේ. ඔව් සර්. ඉතින්දි පොඩි delay එකක් වෙනවා. හරි අපි එනම් වැඩේට යන් මේ පොඩක් ඉන්න. හරි. ඔන්න මම shape එකක් දාගත්තා. ආ මේ කවුද කිව්වනේද shape එක වටේ dot එක පේන්නේ නැහැ කියලා කාටද? දැන් හරිද? දැන් හරි සර්. අර page එකේ color එක දාලා තිබ්බේ. ඒකයි සර්. ආ හරි හරි. එනම් වැඩේ හරි. දැන් ඔන්න කොහොම මම search කරගත්ත photo එක ආ මේකනේ. දැන් මේකේ වටේට කළු පාට ඉරි වගේ design එකක් ඒගොල්ලෝ දාලා තියෙනවා. දැන් අපි ඒ වගේ එකක් දාගමු. සේ කස්ටම් ඩිසයින් නැද්ද කොහෙද සර්? ඔව් මේකේ නම් ඒ වගේ එකක් තියෙන්නේ. අපි අපිටත් කැමති නම් මෙතන ලයින් දාලා ඉරි ඇඳලා හදා ගන්න පුළුවන්. ඉතින් ඉතර මහන්සියෙන්න ඕනේ නැහැ. ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ වගේ දෙයක් කරගන්න. ඒ වගේ ඉලස්ට්‍රේටර් එකෙන් හදා ගන්න පුළුවන්. ඔව් වෙන software පාවිච්චි කරලා හදන්න පුළුවන්. මේ එහෙම නැත්නම් word එක ඇතුළෙම කරොත් එහෙම shape වලින් ඇඳලත් කරගන්න පුළුවන් ඉරි. ඇඳලා මේ ගොඩාක් අඳින්න ඕනේ ඉතින්. එහෙම කරගන්න පුළුවන්. ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපේ සුපුරුදු විදිහටම ෂේප් එකේ ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා ගන්න ඕනේ ෆෝමැට් පේන් එක. මෙන්න මේක ආවට පස්සේ අපි දැන් මෙතනින් සොලිඩ් ෆිල් පාවිච්චි කරලා තියෙනවා. ග්‍රේඩියන්ට් ෆිල් පාවිච්චි කරලා පිච් අවුට් එක්ස්ට්‍රා ෆිල් කෙනෙක්ත් පාවිච්චි කරයි. මතකද මේක ක්ලික් කරලා මම ෆෝටෝ එකක් දාලා පෙන්නු ඉන්සර්ට් එක ක්ලික් කරලා. දැන් අපි පාවිච්චි කරන්නේ ඕපන් කරගත්තේ ෆෝමැට් පේන් එක. ඒ කියන්නේ ෂේප් ෆෝමැට් කියන ටැබ් එක ඇතුලේ තියෙන දකුණු පැත්තේ අන්තිමට ඉන්නවා ෆෝමැට් පේන් කියලා එක. ඇයි ක්ලික් කරන්නේ මේක 10 පාරක් විතර මතක නැද්ද? අර නෑනේ සර් මේක. ඈ? එහෙනම් රයිට් ක්ලික් කරලා යන්න ෂේප් ෆෝමැට් එකට. ෆෝමැට් ෂේප් එකට. ෆෝමැට් එක ගියා සර් ඒක දකුණු පැත්තේ පෙන්වන්නේ නැහැ සර් එම කොනේ මේ. ඔයාගේ 2019 නෙවෙයි තියෙන්නේ. නැහැ සර්. ආ ආ ආ එහෙනම් පොඩ්ඩක් ෂෙයා කරලා පෙන්වන්න මම කියන්නම් කොහොමද කරන්නේ කියලා. මේ ප්‍රශ්න කියද්දි මුලින්ම කියලා ඉන්නේ නැහැ 2019 නෙවෙයි තියෙන්නේ කියලා. හරි. ඔයා උතනින් ක්ලික් කරන්න. හරි රයිට් ක්ලික් එකේ මොනවද තියෙන්නේ? හරි තමා මං කිවනේ ක්ලික් කරන්න කියලා. හරි දැන් ඔන්න ෂේප් එක මේ මොකද්ද මට මේකේ නමක් මතකුණා ෆෝමැට් පේන් එක අරගත්තට පස්සේ මේ වගේ එකක් තමයි තියෙන්නේ. මේකෙන් අපි තෝරන්න ඕනේ පැටර්න් ෆිල් කියන එක. එන්න මේ වගේ එකක් එනවා ඒතකොට. මෙතන තෝරන්න එක එක පැටර්න් තියෙනවා. මේ ඉරි ඉරි ඒවා තියෙනවා, කොටු කොටු ඒවා තියෙනවා, තිත් තිත් ඒවා තියෙනවා. කේකේවා තියෙනවා. ඉතින් මෙතනින් ගියත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපිට මේ වගේ සයිස් හදා ගන්න බැ. මේ ඉරි ලොකු කරගන්න, ඈඩ් කරන්න මොකුත්ම කරන්න බෑ. එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් මේ විදිහ තමයි තියාගන්න වෙන්නේ. මේ තියෙන සයිස් එකෙන්ම තමයි තියාගන්න වෙන්නේ. වෙන සයිස් දාගන්න බෑ. ඒගොල්ලෝ අපිට දීලා නැහැ ඒකට ඔප්ෂන් එකක්. මේකේ තියෙන සයිස් ටික දැන් ෂේප් එකේ සයිස් එක වෙනස් කරයි කියලත් මේවා වෙනස් වෙන්නේ නැහැ. මේ තියා ගන්නව තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ෂේප් එකේ සයිස් එක අඩු වැඩි කරලත් ඒක ලොකු කරගන්නවත් පොඩි කරගන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම ගැටලුවක් තිබ්බට මේ වෙලාවේ හැටියට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වෙලාවේදී දාගන්න මෙන්න මේ පැටර්න් එක. මේ ඇලේට තියෙන ඉරි ටිකක් දාගන්නවා. ඊළඟට යටින් තියෙන ෆෝග්‍රවුන්ඩ් කලර් එකයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකයි. ෆෝග්‍රවුන්ඩ් කලර් කියන්නේ මේ ඉරිවල පාට, බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන්නේ පසුබිමේ පාට. ඒක තේරෙනවනේ. හරි.
foreground color එකට තෝරගන්නේ කළු පාට. මෙරිට කළු පාට. background color එකට තෝරගන්නේ අපි කලින් තෝරගත්ත රතු පාට. හොඳ මේ වගේ එකක් හදනවා. අපිට කැමති නම් මේකේ ඒ තිබ්බ pattern එක වෙනස් කරලා බලන්න පුළුවන්. ඒක තෝරගන්න ඕන තද රතු විතර ආරතද? මම නම් දාගත්තේ තදම එක. තද එක දාගන්න මොකද ඇහැට අමාරුයි අයිත් එක. මෙම විනාශ කරලා බලන්න පුළුවන් මේ පාටත් එක්ක සමහර විට කලින් ලස්සනයි කියලා හිතෙච්ච නැති එකක් දැන් ලස්සනට පේන්නත් පුළුවන්. එහෙනම් ක්ලික් කරලා බලන්න පොඩ්ඩක්. මේකත් හොඳයි කියලා හිතනවා. මේක තියමු. සර් චීටර් ඩිසයින් කරන්න ඕකෙන්ද සර්? මොකද්ද? චීටර් එද්දෝ ඩිසයින් කරන්න ඕකෙන්ද සර්? චීට් හදන්න උලම් මේකේ. හැබැයි අර අර ඩිසයින් එක විතරයි තියෙන්නේ. එතන තිබ්බ ටික විතරයි. හරි. දැන් අපි හදන්න යන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් මේ වගේ නම් නෙවෙයි පොඩ්ඩක් වෙනස් අපේක. මැදට ගන්න ඕනේ ආයෙත් මේ වගේ හිස් කොටස කඩර අදහසක් තියනවාද මැද මැද ටික හිස් කරගන්න කරන්න පුළුවන් මොකක් හරි වැඩක් මැද ටික ෂේප් එකක් දානවා තව අන්න හරි තව ෂේප් එකක් දාගන්න තමයි තියෙන්නේ ඉතින් මේකේ මොකද ඔෆිස් එකෙන් දීලා නැහැ ඔප්ෂන් එකක් මැද ටික මකන්න කියලා එහෙනම් අපි තව ෂේප් එකක් උඩින් දාගන්න අපි මෙහෙම කොටුවක් ඇඳ ගන්න ඒක ගන්න තියන්න ඒක පාට වෙන පාටකින් දාමු ඒක දාමු අර තද රතුම එතකොට තමයි අර සෝරි මේක නෙවෙයිනේ ගොඩක් මේක පේන්න ගන්න දැන් හරි හරි පාට දෙකේ නෑ නෑ පාට දෙකේ වෙනසක් නෑ මේ අපිට පෙනෙලා තියෙනේ විදියට මේ එකම පාට තියෙන්නේ ඇහි ප්‍රශ්නයක් නැති නේද එකපාරම දාද්දි අර මං කරේ වුණා හරි දැන් ඔන්න අපි ඒකත් හදාගත්තා දැන් ඕනනම් පසුබිම ආයෙත් වෙනස් කරලා බලන්න පුළුවන් මේ වගේ එක එක ඒවා තියෙනවා තින් කැමති එකක් දාගන්න පුළුවන් ඕකේ යන දැන් සාමාන්‍ය ඔය ෂේප් එකක් දාලා තියෙද්දි ඒක අපේ මේ page එකට fit වෙන්නේ නැත්නම් ඒක එක click එකකින් fit වෙන විදිහට මොකක්වත් දීලා නැද්ද option එකක් එහෙම ඔය size එක auto හදා ගන්න මම නම් දැකලා නැහැ තියෙනවා මම මෙතන centimeters වලින් type කරලා හදා ගන්න පුළුවන් එහෙම නැතුව සර් මේ fit to මේ page කියලා එහෙම option එකක් දීලා නැහැ නේද එහෙම එකක් නම් දීලා නැහැ තිබ්බනම් ගොඩක් වටින ඇත්තරම නෑ 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 අපිට එහෙම මේ යෝජනා දාන්න බැරිද ඔයාලට ඔෆිස් සයිට් එකෙන් දාන්නත් පුළුවන් මේ software එකෙන් දාන්නත් පුළුවන් මේ මෙතන icon එකක් තියෙනවා මේ දෙන I have a suggestion skill සේක පිළිගනීද අපි මේ වේග ඒව හදන් ඉන්නේ හින්දා කියන්න බෑ මෙහෙමයි ඉතින් කොහොමත් එක්කෙනෙක් කිව්වයි කියලා කරන්න ගොඩාක් දෙනෙක් එකම දේ ගැන මොන හරි දෙයක් කියනවනම් ඒ කට්ටිය අනිවාර්යෙන් මේක සලකා බලනවා මෙහෙම එක්කෙනෙක් කිව්වයි කියලාත් නෑ කොහොඳ දෙයක් නම් කරනවා ඉතින් දාලා බලන්න try එකක් දීලා හා සර් එහෙම මට එක සැරයක් වුණා. ඒ කියන්නේ ඔෆිස් පැකේජ් එකේ නෙවෙයි මම පාවිච්චි කරන වෙබ්සයිට් එකක ඒකයි මට තිබ්බ ප්‍රශ්නය. හැමදාම මේ ප්‍රශ්නේ හින්දා මේ මට සාමාන්‍ය එක ඒ කියන්නේ ඒ කරන්න තියෙන වැඩේ විනාඩි 20ක් විතර වෙලාව යනවා මේ තිබ්බ චූටි ප්‍රශ්නේ හින්දා. ඊට පස්සේ මම මේ සයිට් එකේ කන්ටැක්ට් සපෝට් එකට ගිහිල්ලා මම යෝජනා කරා මෙහෙම කරා නම් ලේසි නේද කියලා. ඊට පස්සේ ඒ කට්ටිය මට තැන්කියු කරලා මේල් එකක් උත් එවලා සතියකින් විතර ගහදුවා. පබ්ලර් කියලා සයිට් එකක් මේ සල්ලි දුන්නේ නැද්ද සර්? සල්ලි නම් දුන්නේ අපරාධ නේද පින් දුන්නේ ඒ දවස්වල මේ වගේ ආර්ථිකයක් තිබ්බනම් කීයක් හරි ඉල්ලගන්න දෙන්න කවුද දන්නේ සර් රට මෙහෙම වෙයි කියලා මොනවද කියලා කවුද දන්නේ ඒකනේ කීනකින්වත් දිත්තේ වෙන හරි අපි එහෙනම් ඊටර ටික කරමු ඔන්න අපි මේ වටේ කොටස හදාගත්තා මැදට රතු පාට කැල්ලකුත් දාගත්තා ඉලාර මෙතන තියෙන අකුරු ටික ඉතින් අපි මේවම ටයිප් කරගමු. ආ උඩින් පොඩි දාලා තියෙන ලස්සන අයිකන් එකක්. අපිට පුළුවන් ඒ වගේ අයිකන් එකකුත් දාගන්න. හැබැයි අයිකන් වල නම් ඒ වගේ ඩිසයින් එකක් නැති වෙයි. බලමු ගිහිල්ලා. මට නම් ෂුවර් නෑ ඒ වගේ ඩිසයින් එකක් තියෙයි කියලා. බලමු. ඒ වගේ ළඟින් යන එකක්වත් අඩුම ගානේ හොයාගන්න තිබ්බොත් මෙතන සර් එහෙම අයිකන් කියලා එකක් නැහැ නේ මගේ. ඔයාගේ 13 අයිකන්? හඳුනේ නැහැ. හරි මම මේ අයිකන් එක තෝරගන්නම් අර මොකද්ද මේකට හිම තුහිනද කොහෙද නේද කියන්නේ ඔයගොල්ලෝ.
අයිකන් එක තෝරගෙන ඉන්සර්ට් කරගන්නවා. ඊයේ වගේම අයිකන් එක පේන්නේ නැතුව මේ වගේ තමයි ඉන්නේ. ඔයාලගේ U අයිකන් එකක් එයි මෙතනින්. U අකුර අනිත් පැත්ත ගහපු අයිකන් එක. ඒක ක්ලික් කරලා එතකොට එනවනේ මේ වගේ මෙනු එක. එතන යට තියෙන සෙට් එකෙන් in front of text කියන එක දෙන්න. එතකොට ඒක උඩට මතුවේ. සර් මේක අරගෙන මැදින් තියාගන්න. ඕකේ යන්න. සර් ඉදාර ගත්ත මේ ඔය මේ අයිකන් ගත්ත මේ page එකේ නම් මොකද සර්? Google එකෙන් සර්ච් කරගන්න. svgrepo.com svgrepo.com තේ ඔරිජිනල් ෆොටෝ එකේ තියෙන අයිකන් එක මොකක්ද? ඒකේ තිබ්බේ මේ මම මේ වගේ අයිකන් නේ බලන්න මොකද්ද වන්දයි. ඒකට සමානිකක් තියෙනවද? සමානිකක් තිබ්බද? කොහේ? තියෙන විදියක් නැහැ සර්. ඒක කස්ටමයිස් කරලා නැහැ සර්. මගේ හොයලා බලන්න ඕනේ කියලා. ආ. ඔව් net එකේ සර්ච් කරලා ඒ වගේම ගන්න පුළුවන්. මම කිව්වේ මේ word icon වල ඒ වගේ එකක්. ඒ විදිහම එකක් නැහැ. ඉතින් මම මේක දාගන්න අවුලක් නැහැ. නියම් birthday sorry birthday නේ මේක නේ Christmas. හිමාලයට යන්න වගේ හොඳයි සර්. හිමාලය invitation නේ. house warming party කියලා තියෙනවා ලොකු අකුරු ටිකක්. දැන් ඒ ටික තමයි දාගන්න තියෙන්නේ. සර් මං සර් මේ ෆෝන් එක කම්පියුටර් ගහගියක් ගහුවට පෙන්වන්නේ නැහැ නේ සර් ෆෝන් එක. ෆෝන් එකේ පෙන්වනවාද කම්පියුටර් එකට ප්ලග් කරා කියලා? ඒකෙත් පෙන්වන්නේ නැහැ. එහෙමනම් මුලින්ම චෙක් කරගන්න කේබල් එක. වෙන ෆෝන් එකකට ගහලා හරි නැත්නම් වෙන කම්පියුටර් එකකට හරි කේබල් එක වලට charge වෙන්නේ නැද්ද? charge වෙනවා සර්. charge වෙනවා data ගන්නවා නේ. ගොඩක් වෙලාවට කේබල් එක අවුලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේ USB port එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. වෙන port එකකට වගේ ගහලා බලන්නකො. හා සර්. හරි දැන් මම ඉන්සර්ට් කරා මම ගත්ත සමනලයි ආ හරි කමන්න අයිකන් එක සර් ඒක උඩටම ගන්න බෑනේ උඩටම ගන්න බෑ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මම කියලා දෙන්න උඩටම ගන්න විදිය සර් මම ස්ක්‍රීන් ෆෝන් එකෙන් සමනලයි නේ ලැප්ටොප් වර්ඩ් කනින්ද වීඩියෝ ඔන් කරලා පෙන්නන්න හරි පෙන්නන්න උඩටම ගන්න බෑ කිව්වේ ආ මං හිතේ පේන්නේ නැහැ කියලා මොකද්ද ප්‍රශ්නේ තමයි මේක තියන්නේ ඒක උඩට ගන්න බෑ ඔය U අකුර ක්ලික් කරන්නකො හරි සර් හරි ඔතනින් තෝරන්න ඔය දීලා තියෙන එක නැතුව අන්තිමට තියෙන එක මේකද ඔව් දැන් පුළුවන් නේ හරි ඔව් සර් thank you sir හරි දැන් දාගන්න ඕන text box එක. දාගන්න insert එකට ගියා. text box එකක් ගත්තා. මගේ තියෙන draw text box වල ඔයාලගේ simple text box කියලා ඇති ඒක ගන්න. අරගෙන මේ විදිහට text box එක ඇඳගන්න. සර් මගේ තියෙන draw text box. එහෙම තියෙන කට්ටිය ඒක පාවිච්චි කරන්න. simple text box නෝනම් එහෙම ගන්න ගැටලුවක් නැහැ. අලුත්ම version එක හින්න වෙන්න ඇති. ඔව් එහෙම වෙන්න ඇති. දැන් මගේ අලුත් එක තියෙන්නේ. ඒ නිසා වෙන්න ඇති. හරි දැන් අපි මෙතන type කරගන්න ඕන house woman කියලා. ඔන්න අපි එක ටෙක්ස්ට් එකක් ටයිප් කරගත්තා දැන් ඕනනම් මෙතන යට පේන්නේ ස්ක්‍රීන් එක නම් ෂෙයා කරලා තියෙන්නේ පේන්නේ නැද්ද අනිත් කට්ටියට පොඩ්ඩක් zoom කරන්න ඕන නෑ සර් කාටද පේන්නේ නැහැ කිව්වේ දැන් පේනවද සර් අන්තිමට මම ගහලා තියෙන්නේ හවුස් වා මොකක්ද කියන්නේ නේද අකුරු පේන්නේ නැත ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය මොනවා හරි ටයිප් කරන්න. සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කියන්න. සර් මම දාගත්ත image එක දාන්න බැරි මේ display කරන්න බැරියයි කියලා එනවා. මොකද මොකද මොකද? මේ මම download කරගත්ත ඒ JPEG මොකද මේ icon එක මේ display කරන්න බැරියයි කියලා එනවා. කොහොම පොඩ්ඩක් පෙන්වන්න කොහේ යකල. SVG file එක දාන්න බැයිද? this image cannot io ඒ පරණ version එකේ ඉන්න තමයි ප්‍රශ්න එන්නේ ඉතින් ඒ කියන්නේ සර් මේකට shape දාන්න බැරුව ඇති නේද shape නෙවෙයි svg file support කරන්නේ ඔයාලට png file එකක් නම් දාගන්න පුළුවන් හැබැයි png වල පාට මාරු කරන්න බෑ කමක් නැහැ සර් ඔයා සර් මේ එහෙනම් මේ google search කරලා png file එකක් ගන්න ඒ කියන්නේ transparent image එකක් විනිවිද පේන image එකක් පොඩ්ඩක් හොයලා බලන්න
මේ Google search එකේ ගන්න පුළුවන්. එතකොට සර් අර සයිට් එකෙන් ගන්න බැරි වෙන්නේ SVG එකේ. ඒකේ දෙන්නේ නැහැ නේ SVG විතරනේ දෙන්නේ. එතකොට සර් වෙනම සයිට් එකක් හොයාගන්න. මොන තිබ්බේ නැද්ද PNG කියලා ඔප්ෂන් එක. නැහැ සර්. PNG repo කියලා එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න මට හරියට මතක නැහැ සයිට් එක හැම තියක් තිබ්බද කියලා පොඩ්ඩක් ඉන්න බලමු. සර් ඔටෝරිටි ෆයිල් එක කියන්නේ මොකද්ද? පොඩ්ඩක් ඉන්න. png repo oh, pngrepo.com කියලා එකක් තියෙනවා මෙතනින් ගන්න පුළුවන් මොකක්ද හෙව authority authority file කියන්නේ මොනවද කොහෙද තිබුණේ ඒක මේ අර අපේ නැන්දලට document එකක් හදන්න කියලා තිබ්බ authority file වලින් මම නම් හරියටම දන්නේ නැහැ මේ මොකක් ගැනද කියන්නේ කියලා authority file screen එක කළු පාටන පේන්නේ අනුත් පොඩ්ඩක් ඔයා disconnect වෙලා ආයෙ connect වෙලා බලනවද අනිත් පැයට පේනවන්නේ එයා සම්ද ආසය දැන් හරි හරි සේ හම්බෙච්ච මේ වෙබ් සයිට් එකේ ටික ගන්න පුළුවන්ද pngrepo.com දැන් මේ අකුරු ටික අපිට පුළුවන් home එකට ගිහිල්ලා center කරගෙන size එක ලොකු කරගන්න මෙන්න මේ විදිහට ලොකු කරගන්න අකුරු ටික shape format එකට ඇවිල්ලා shape fill එකෙන් no fill කියන එක දෙන්න. ආ සර් හරි. දැන් අපිට ඊළඟට type කරගන්න තියෙනවා. ආ මෙතන තියෙනවා please join us for a kill. චූටි text එකක් තියෙනවා please join us for a kill අපි ඒක type කරගමු. තවත් text box එකක් අරගෙන එහෙනම් මේක පොඩ්ඩක් පල්ලට ඉන්නවා. මේ වගේ දාගෙන insert ගිහිල්ලා තවත් text document එකක් sorry text document යන්නේ text box එකක් අරගෙන මෙතන ඇඳගෙන මේ විදිහට එතන තමයි ටයිප් කරගන්න ඕනේ. මොකක්ද මේ please join us for නේ. මේ විදිහට ටයිප් කරගෙන අකුරු ටික පේන්න පොඩ්ඩක් ලොකු කරගන්න. home එකට ගිහිල්ලා align එක center කරගන්න මේ විදිහට. හරි මෙන්න මෙහෙම shape format එකට ඇවිල්ලා මෙයාගේ පසුබිමේ සුදු පාට shape fill එකෙන් no fill කියන එක දිලා align කරගන්න පුළුවන් outline එකත් no outline දිලා align කරගන්න පුළුවන් home එකට ඇවිල්ලා සුදු පාට යටත් දෙන්න පුළුවන් හරි ඒ වගේම අපිට මේ වගේ font මාරු කරගන්නත් පුළුවන් මම මේ text box දෙකේම font එක මාරු කරගන්න මේ විදිහට හරි ඔන්න අපි දැන් එක කොටසක් සකස් කරගෙන ඉවරයි ඊළඟට තවත් තියෙන්නේ text box එකම මම මේකේ කොපියක් තමයි ගන්න. මොකද මේ වගේම අකුරු ටිකක් තමයි type කරන්න තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් control d press කරලා duplicate එකක් හදාගන්න. ඊ අපි කතා කරන්නේ නැත්නම් control c ගහලා control v අකුරු එවුවත් හරි. තව right click කරලා copy කරලා තව එකක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන තියෙන ටික මකලා මෙතන තියෙන්නේ in honor of කියලා. එහෙනම් අපි type කරගමු. ඒ අකුරු ටික සෙන්ටර් කරගන්නවා ඊළඟට මම මේක චූටි කරගන්න. සයිස් එක අඩු කරගන්න ඕන. මෙන්න මේ වගේ අඩු කරගන්න. ඊළඟට text box එක මෙච්චර ලොකුවට ඕනේ නැහැ නේ. මම මේක හින්ද පුංචි කරලා මෙයාව ගෙනල්ලා මැදින් තියාගන්න. හරි. ඊළඟට දාලා තිනවා නම් දෙකක් තියෙන අශ්ලි and රේ වගේ එකක් තියෙන්නේ. අපි ඒක type කරගමු. මොකද්ද මන්ද ඒ නම? ඉංග්‍රීසි නම. අපි සිංහල නම ටයිප් කරමුකෝ හරි control d press කරලා උඩම ගැහුවේ මොකද්ද මොකද්ද උඩ ඇහුවේ උඩම අර උඩම ටයිප් කරේ මොකද්ද මේකද සෝ තව ප්‍රශ්නයක් තියෙනවද ඕකේ යන්න
මේ මම මේ අර ටෙක්ස් බොක්ස් එකක් දැම්මා. සෝ ඒක දාලා මිනිමයිස් කරනකොට ටෙක්ස් එකක් කැපෙනවානේ. මිනිමයිස් කරනවා කිව්වේ. ඒකේ සාර මේ පොඩි කරනකොට බොක්ස් එක ඒ අකුර පොඩි වෙන්නේ නැහැ සේ අකුර කැපිලා යනවා. ආ ඔව් අකුරු පොඩි වෙන්නේ නැහැ. එක්ස්බොක්ස් හදනකොට අකුරු පොඩි වෙන්නේ නැහැ. හා හරි සර්. අකුරු සයිස් එක වෙනම හදා ගන්නවා. සර්. ඕක යන්න. සර් මගේ සේ අවුට්ලයින් එක අයින් කරන්න බෑනේ සර්. අවුට්ලයින් එක අයින් කරන්න බෑ. කෝ පෙන්නන්න. හරි අවුට්ලයින් එකෙන් කෝ නෝ අවුට්ලයින් දෙන්න බලන්න. හරි දැන් වෙන තැනක් ක්ලික් කරන්න. ඔය අයින් උනේ. හරිනේ. ඊටත් හරි නේද? හරිද? හරියට ක්ලික් කරලා නැහැ. හරි මේකේ තියෙන විදිහට අපි ටයිප් කරගමු. තියෙනවා අශ්ලි කියලා නමක්. and මෙහෙම තමයි තියෙන්නේ. දැන් මේකට දාගන්න ඕනේ. ආ ඩිසයින් එක පෙන්නවුවා නම් හරිනේ. වල මම ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහගත්තා මට ලේසි නිසා. ආ මෙහෙම තියෙන්නේ. දැන් මේකේ අකුරු ටික වෙනස් කරගන්න ඕනේ වැල් අකුරු වලට. හරි එහෙනම් ඔයාලගේ කම්පියුටර් එකේ අනිවාර්යයෙන්ම මේ වගේ අකුරු ඇති. මතන ක්ලික් කරලා බලලා ෆොන්ට් වල ඔයාලට පුළුවන් මාරු කරගන්න. අපි බලමු මේ වගේ අකුරු කොහොමද තියෙන්නේ කියලා. හරි මේකත් පාවිච්චි කරන්න පුළුවන්. තව එකක් බලමු නිකමට. තව එකක් තියෙදි කියලා ඒ වගේ. සර් අයිකන් එකේ මේ පාට වෙනස් කරන්නේ කොහොමද? අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරපුවාම shape format වගේම graphic format කියලා එකක් එනවා උඩට අලුතෙන්. ඒ මේකම නේද තියෙන්නේ? ඔව් ඒ ෆොන්ට් එකම තියෙනවා. මේ තියෙන්නේ. ඒ ෆොන්ට් එකේ නම නිකොන්. අය ඔයාලගේ කම්පියුටර් එකේ නැහැ කියලා මේ ප්‍රශ්නයක් කරගන්න එපා. වෙන එකක් දාගන්න. හරි. මම මේකේ ෆොන්ට් සයිස් එක මේ විදිහට ලොකු කරගන්න. අර එච්චර ලොකු කරන්න බෑ. මේ ගන්න වගේ තියාගන්න. හරි. ඊළඟට මේ වගේ ලයින්ස් දෙකක් දාලා මැද ඔන් කියලා ටයිප් කරලා තියෙනවා. අපි ඒක දැන් හදාගමු. මම මේක පොඩ්ඩක් zoom out කරලා වෙනවා. අපි මේ වෙනකොට හදාගෙන තියෙන කොටස. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි දැන් මේකේ මැදක් වෙනකන් වගේ ඇවිල්ලා තියෙන හේතුව තමයි උඩින් ලොකු ඉඩක් ඉතුරු කරලා තියෙනවා. දැන් අපි ඒක කරලා නැහැ. ඒ නිසා මම shift key එක press කරගෙන මේ හැමෝම select කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේ දේ පොඩ්ඩක් ඇදගෙන මේ හරියට ගේන්න. මෙහෙම තියාගන්න. හරි. ඊළඟට අපිට මොකද ටයිප් කරන්න තියෙන්නේ? ඉරි දෙකක් ගහලා මැද ඔන් කියලා තේන්න ඕන. එහෙනම් මට පුළුවන් insert එකට ගිහිල්ලා shapes එකට අරගෙන line එකක් ඇඳ ගන්නත් පුළුවන්. මේ දේ line එකක් ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් මම line එකට වඩා කැමති insert එකට ගිහිල්ලා rectangle එකක් ඇඳ ගන්න. චුට්ටක් මහතක් තියෙනවානේ මේ විදිහට rectangle එකක් ඇඳ ගන්න. දැන් බලා ගන්න පොඩි ට්‍රික් එකක්. ඉරි දෙකක් දාන්න නැතුව ඉරි දෙකක් වගේ පේන්න හදාගන්න මෙන්න මෙහෙමයි. දැන් ඒක තනි ඉරක් නෙගහලා තියෙන්නේ. මේ ඉරේ fill color එක සුදු පාට දෙනවා. outline එක no outline දෙනවා. දැන් මේ වගේ තියෙනවා. දැන් මම insert එකට ගිහිල්ලා text box එකක් අරගෙන මේ මැදින් ඇඳ ගන්න. මෙන්න මෙහෙම. දැන් මේක type කරන්න ඕනේ on කියලා. जैसे ऑन एक थोड़ा लघु कर ला फॉन्ट का मारू कर गाना उड़ दाल तीन फॉन्ट पलट आम मैंने मैं भी दिया था इधर से मेरे को मितनी तीन ला हाँ तब दिया मैं आवाज सेंट कर गाना एक करना मितनी सेंट कर लग मैं हम तिया गाना आउटलाइन ने का ताइन कर गाना फॉर्मेट टिकट की हिला दनी नो आउटलाइन दी ला द
ෆිල් එක සුදු පාටනේ තියෙන්නේ. අපි ෆිල් කලර් එක දෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන පාට. හොඳ එකනේ දිරි දෙකක් වගේ තමයි දැන් පේන්නේ. දැන් මැද නෙවී වගේ නะ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඔරිජිනල් ඩිසයින් එකේ විදිහටම අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා Saturday November 8 2025 කියලා තියෙනවා. දැන් අපි මේ ටික ටයිප් කරගමු. ඒකට මම උඩින් තියෙන text box එකේ copy එකක් මගන්නම්. මොකද මේ එක ලීසිනේ ඉතින්. Ctrl D press කරලා text box එකේ copy එක යටින් තියාගන්න. මෙන්න මේ විදිහට. තියාගෙන මේක තමයි edit කරන්න මකලා. හරි. ටයිප් කරගමු Saturday මේ අකුරු ටික පොඩ්ඩක් පුංචි කර ගන්න ඕනේ. සර් ලයින් එක ගත්තේ කොහමද? කොයිල මේකද? ඔව් සර්. හරි මම පෙන්නන්නම්. දැන් මම මේ අකුරු ටික සෙන්ටර් කර ගන්නවා. දැන් ඔන්න එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ලයින් එක ගත්තේ ලයින් එකක් නෙවෙයි තියෙන්නේ රෙක්ටැන්ගල් එක දිග කොටුවක් ඇඳලා තියෙනවා. ඕකේ සර්. ඊට පස්සේ text box එකක් දාගත්තා. text box එකේ outline එක අයින් කරලා එයාගේ fill color එක විදිහට පසුබිමේ තියෙන පාටම දුන්නා. ඒකට තමයි මේ වගේ ඉරි දෙකක් වගේ පේන්නේ. හරි ඊළඟට බලමු ඩිසයින් එකේ තව මොනවද තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා මේ වගේ ලයින්ස් දෙකක් දාලා තියෙනවා. මැදින් එක බෙදලා තියෙනවා. ඒකල එක තියෙන ප්ලේස් එකත් එක්ක ටයිම් එක දාලා තියෙනවා. අපි ඒක හදාගමු. එහෙනම් එක හදන්නේ මෙහෙමයි. මම කරන්නේ මේ ලයින් එකේම ඩුප්ලිකේට් එකක් ගන්නවා. Ctrl D press කරලා. මොකද ඒ වගේම ඉරක් නෙවෙන්නේ. ඒක මෙතනින් මේ විදිහට තියා ගන්නවා. ඊළඟට මෙයාගේ තවත් ඩුප්ලිකේට් එකක් කරගෙන Ctrl D press කරලා ඒ ඉර මේ හරිය තියා ගන්නවා. මෙන්න මෙහෙම. දැන් මැදින් ඉරකින් මේ දෙක වෙන් වෙන්නත් ඕනේ. අපිට කැමති නම් මේකේ හරි මොකක්ද ඒ උනේ? කැමති නම් මේ shape එකක් මරගෙන හරවල මෙහෙම කරකලා හදා ගන්න පුළුවන්. ඊට වඩා ලේසි ඉතින්. තව shape එකක් අරගෙන insert එකට ගිහිල්ලා shape එකෙන් මේ විදිහට ඇඳ ගන්න. හරි මෙහෙම එකක් ඇඳගෙන ඒකේ format shape එකට ගිහිල්ලා fill color එක සුදු පාට දෙන්න. outline එකත් දාන්න. outline එක සුදු පාට දෙන්න පුළුවන්. outline එක අයින් කරන්න පුළුවන්. කොහම දුන්නත් එකයි දෙකම සුදු පාට කරාම පේන්නෙත් නෑ. no outline දුන්නම පේන්නෙත් නෑ. කවුදද කතා කරේ? on කියන එකට උඩින් තියෙන්නේ මොකද්ද? මොකද්ද? අර on කියලා තියෙන්නේ. ඒකට උඩින් නම් දෙකක් තියෙන්නේ. ඔයා කැමති නම් දෙකක් type කරගන්න. මේකම ඕනේ නෑ. ඔයාගේ නම හරි කමන්න type කරගන්න. Ashley and Ray කියලා තියෙනවා. මම මෙහෙම කරන්නද මේ ෆොටෝ එක දාන්නම් WhatsApp එකට. ඒකට ලේසිනේ. ඔන්න WhatsApp එකට ෆොටෝ එක දාලා තියෙන්නේ. ඔයාලට දැන් එතනින් බලා ගන්න පුළුවන් තියෙන අකුරු එහෙම මොනවද කියලා. සර්. ඔව්. සර් අර සර් මැද්ද ඉරිද කල්ලා අර ගැහුවේ යන්නේක පොඩ්ඩක් අය කියලා දෙන්න ඕන. මේකද? සර් ෂෙයා කළා නෑ. ආ sorry. මේ මේකද? ඔව් සර්. මෙතනනේ ඔන්න එක ගාව. ඔව්. නිකම් ඉරක් ඇඳ ගන්න text box එකක් දා ගන්න text box එකේ fill color එකට පසුබිමේ තියෙන පාටම දීලා තියෙන ලොකු දෙයක් කරලා නැහැ දැන් මෙහෙමනේ සාමාන්‍යයෙන් තියෙන්නේ මම පසු මෙතන පසුබිමේ තියෙන පාට දුන්නා මේ background එකේ තියෙන රතු පාටම එතකොට ඉර කැපුවා වගේ තමයි පේන්නේ මෙන්න මෙහෙම හරි අපි ඊළඟට එක type කරගමු ඉක්මනට ඊළඟට බලමු මොකද්ද තියෙන්නේ කියලා මම ෆෝන් එකේ ෆොටෝ එකක් ගත්තා. එතකොට මට හැමෙලි මේ යන්න ඕනේ නෑ මෙතන. හරි. ඔයාලා ගෲප් එකට දාලා තියෙන ෆොටෝ එක. හරි. දැන් මෙතන තියෙන ටික අපි ටයිප් කරගමු. මම මේ
Xbox එකේම duplicate එකක් ගන්නවා control d press කරලා ඒක මෙතනින් තියා ගන්නවා font size එක ගොඩක් චූටි කර ගන්න ඕන කළා text box එකේ size එකත් හදා ගන්න ගොඩ දැන් ලොකුයිනේ එච්චර ලොකු එකක් ඕනේ නැහැ එතෙන් ඇතුළට දාන්න තියෙන්නේ මෙන්න මේ වගේ තියා ගන්න පුළුවන් හරි තියාගෙන අකුරු ටික type කර ගන්න දැන් ඔයාලගේ group එකට දාලා තියෙනස ගැටලුවක් නැහැ ඔයාලට එතනින් බලාගෙන type කරන්න පුළුවන් हमारे यहाँ पे इतने मनाते हैं निकल मेहमत आमाते इलंगटर में टेक्स्ट बॉक्स से केम कॉपी का कार्य ने यहाँ पे तरत दागा ये कितना आगा ना मित्र ये पैंते टाइप करते हैं निकलो मेरे को पैंते वेलागा n a m to 2 p m मेहमत आमाते හරි ඒක අපි ටයිප් කරගමු ඊළඟට දැන් මේ කොටුව ගොඩක් ලොකුයි වගේනේ මේ කට්ටියට අනවශ්‍ය විදිහට ඒ නිසා මම මේ දෙක මේ යටින් තියෙන ඉර ලං කරගන්නවා ආපොල් සෝරි මේ වගේ කරදර වෙන හින්දා මම ඔයාලට නිතරම කියන්නේ මේ ටෙක්ස්ට් බොක්ස් ඒ අදාළ සයිස් එකටම පුංචි කරලා තියාගන්න කියලා මේ උස සහ මහත වෙනස් වෙනවා arrow key බලමු ඕ සර් shift එකත් එක්ක ඔබාගෙන ආ නේද සා ඒක ලේසි තමයි ඕ සර් ඒ මන් දැනගන්න කිව්වම ගහම කරදරයි ඒක ලේසි ඔන්න shift key එක press කරගෙන ඔයාලට පුළුවන් keyboard එකේ තියෙන arrow keys තියෙන ඊතල ඒවා පාවිච්චි කරලත් මේකේ උස සහ පළල වෙනස් කරගන්න පුළුවන් හරි අපි දැන් ගොඩාක් දුරට හදාගෙන ඉවරයි design එක දැන් මේ වගේ තමයි පේන්නේ. තව චූටි මොනවද ඔය එකක් කැටින් තිබ්බ බලමු මොකක් තිබ්බ කියලා. ඒක නම් පේන්නේ නැහැ. මේ මොකද්ද ටෙක්ස්ට් එක? නෑ සර්, සර්ගේ නම දාන්න සර් ඔගේ. ඒක තමයි මාත් කල්පනා කරේ දැන් එතන අපි මොකක් හරි ටයිප් කරගමු. සර්ගේ බ්‍රෑන්ඩ් එකේ නම දාන්න සර්. අපි ටයිප් කරන්නේ කියලා. ඔව් එහෙනම් දාමුකෝ එහෙනම්. Xbox එකක් ගත්තා. එතන කැමති දෙයක් ටයිප් කරගන්න. මම දිශාන් TG කියලා ටයිප් කරගන්න. shape fill එක දැන් මෙතන මෙහෙමද අපි මෙච්චර වෙලා කරේ shape fill එක no fill නේ දුන්නේ කැමති නම් ඔයාලට fill එක වෙනුවට background එකේ තියෙන පාටම දෙන්න පුළුවන් එතකොට හොයන්න බෑනේ යාට fill color එකක් තියෙනවද නැද්ද කියලා එහෙම කරන්නත් පුළුවන් අනිත්ද අපි මෙච්චරලා no outline නේ දුන්නේ no outline වෙනුවට එයාගේ fill color එකම දෙන්නත් පුළුවන් සර් සර් කොහොමද මේ කියන්න මොකද සර් අර පල්ලෙහාට එක දිගට shapes මේ select කරගෙන ගියානේ සර් කොහොමද select කරේ ආ කියන්නේ මෙන්න මෙහෙමද ඔව් සර්, ඒ කියන්නේ එක දිගට අන්න හරි සර්. Shift key එක press කරගෙන click කරා. ආ හරි සර්, thank you. හරි, ඔන්න අපි එක design එකක් සම්පූර්ණයෙන්ම ඉවර කරා. මේක තමයි word එක පාවිච්චි කරලා අපි හදපු design එක. දැන් අපිට පුළුවන් මේක PDF එකක් කරගන්න නැත්නම් print out එකක් ගන්නත් පුළුවන් word එකෙන්. නැත්නම් PDF එකක් කරලා print out ගන්න තැනකට ගිහිල්ලා මේක print කරගන්නත් පුළුවන්. සර්, අපි හදපු එක group එකට ගන්න ඕනද? ඔව් group එකට දාන්න. එතකොට අනිත් කට්ටියට බලන්නත් පුළුවන්, මට බලන්නත් පුළුවන්. ඒක දාලා තියන්න. සර්. ඕකේ යන්න. අර සර් සර් කියලා දුන්නේ අර මැද්ද මේක අයින් කරන හැටි ඒක හරි හරි ගියේ නෑනි සර්. මොකද්ද මැද්ද මේක කිව්වේ? අර ඔන් කියලා දින්නේ මැද්ද? ඔව්. ඒක මේ මැද්ද අයින් වුණ නෑනි සර්. ඔයා ෆිල් කලර් එකක් දෙන්න නැතුව ඇති. ෆිල් කලර් විදිහට පිටිපස්ස හැන්දෙන් රතු පාටම දෙන්න. හා සර්. හරි එහෙනම් එකක් හදලා ඉවරයි. දැන් තව ටිකක් මේක පොඩ්ඩක් වෙනස් කරලා මේකේ පාට වෙනස් කරලා ඔය නම් මෙතන වෙඩින් ඉන්විටේෂන් කාඩ් එකක් උනත් හදා ගන්න පුළුවන් දැන් ඔයාලට. වර්ඩ් එක පාවිච්චි කරලා. අරගෙනත් පුළුවන් නේ. මොකෙන්ද? ඉලස්ට්‍රේටර් එකෙන්. ඉලස්ට්‍රේටර් කොහොමද තියෙන්නේ වගේ වලවලනේ. ඒකෙන් කරන්නත් පුළුවන්. මේ එතකොට දැන් අපි මේ කතා කරපු ටූල්ස් පාවිච්චි කරලා හදන්නේ මොකද්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ තියෙන මොකද්ද නිර්මාණශීලී හැකියාව මත තමයි තින් වෙනස් වෙන්නේ.
අපි මේ බලාගෙන නැහැදුවේ. ටික දවසක් ඔයාලා මේ වගේ නිර්මාණ 10ක් 15ක් හදාගෙන යද්දී ඔයාලටම තේරෙනවා මේකට දාන්න ඕන මොන වගේ පාටක්ද, මේකට පාවිච්චි කරන්න ඕන මොන වගේ අකුරුද, මේකට පාවිච්චි කරන්න මොන වගේ සයිස් එකක්ද, මේටි කොහොමද පෙළ ගැස්සෙන්න ඕනේ. ඒව ඔයාලටම තේරෙන්න පටන් ගන්න ඔයාලා මේ විදිහට ඩිසයින් බලාගෙන හදන්න ගත්තම. මුල් කාලේ හැමෝම කරන්න ඕනේ ඩිසයින් කොපි කරන එක. මොකද අපිට එකපාර ඩිසයින් පහළ වෙන්නේ නැහැ නේ, කොච්චර හිටියත් නිකන් හිටියට පහළ වෙන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් තියෙන ඩිසයින් කොපි කරන්න මුල්දී. එතකොට ඔයාලගේ ඔළුවේ එකතු වෙනවා ගොඩාක් ඩිසයින් අයිඩියාස්. ඒ අදහස් එක්ක ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔරිජිනල් එකක් හදාගන්න තමන්ගේ. ඒක නැත්තම් මං කොපි කරන්නේ නැහැ, මටම පුළුවන් නිකන් ඉන්නවා කියලා බලන් ඉන්නවා බලන් ඉන්නවා, කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. මොකද එහෙනම් මේ ඉබේ පහළ වෙන්න ඕන ඩිසයින් අයිඩියාස් ටික ඔලුවට එහෙම පහළ වෙන්නේ නැහැ නේ. අපි ලෝකෙ දිහා බලන්න ඕන, ලෝකෙ තියෙන මොන වගේ ඩිසයින්ද කියලා බලන්න ඕනේ. මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩ් මොනවද කියලා බලන්න ඕනේ. මේ දවස්වල පාවිච්චි කරන කලර්ස් මොනවද කියලා බලන්න. ඒවත් වෙනස් වෙනවා කාලෙන් කාලට. දැන් බලන්න Windows 7 එකයි Windows 10 එකයි බලන්නකො කොච්චර වෙනස්ද කියලා. ඒක තමයි මේ කාලේ තියෙන ට්‍රෙන්ඩ් එක. Windows 8 ආපු කාලේ ඒ Windows 7 එකේ හැමදේම 3D වගේනේ තියෙන්නේ. Start button එක ඒකේ තියෙන හැමදේම 3D. හැබැයි Windows 8 එකට ආපුවම ඒගොල්ලෝ අර 3D ගතේ සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කළා, ඔක්කොම ෆ්ලැට් කරා. හැමදේම ෆ්ලැට් කරා. මොකද ඒ කාලේ වෙනකොට තිබ්බ ට්‍රෙන්ඩ් එකේ. ඒ කාලේ වෙනකොට ලෝකෙ තිබ්බ වෙබ්සයිට් ඔක්කොගේම අර 3D ගතේ අයින් කළා, ෆ්ලැට් ඩිසයින් වලට ගිමාරුණා. ඊළඟට Windows 10 වගේ ආවට පස්සේ එතෙන්දි අර පාවිච්චි කරන කලර්ස් වගේ දේවල් තවත් වෙනවා. දැන් Windows 11 එකට අවිලා තියෙන ඇත්තටම තවත් වෙනවා. ඒ කාලෙට ගැලපෙන විදිහට තමයි මේ ඩිසයින් සිද්ධ වෙන්නේ. දැන් 1990 ගණන් වල තිබ්බ ඩිසයින් අද කාලෙට ගැලපෙන්නේ නැහැ. ඒක නේ විහිළුවක් වගේ දැන් කරොත් එහෙම. ඉතින් ඒ නිසා අලුත් ඩිසයින් අයිඩියාස් එකතු කරගන්න නම් ලේසිම වැඩේ තමයි යන්න Google image search එකට search කරන්න අවශ්‍ය ඩිසයින් එක මොකක්ද කියලා බලාගෙන 10ක් 15ක් හදලා දාන්න. ඊළඟට ඔයාලට තනියෙන් කරන්න පුළුවන්. හරි මම මේක සේව් කරගන්නම්. අපි තව එකක් ඉක්මනින් හදමු. එතකොට මේ අදින් වර්ඩ් ගැන කතා කරලා ඉවරයි. දැන් අපි වර්ඩ් එක පාවිච්චි කරලා එකිනෙකට වෙනස් දේවල් කිහිපයක්ම කරලා තියෙනවා. දැන් ඉතින් ඔයාලා ගැතේ තමයි වැඩේ තියෙන්නේ. පන්තියේ කොහොම බලන් හිටියත් කොච්චර අවධානයෙන් හිටියත් වැඩක් නැහැ. ඔයාලා තනියෙන් නිර්මාණ කරන්නේ නැත්තම් පන්තියේ කොච්චර හොඳට අහගෙන හිටියත් කොච්චර අවධානයෙන් හිටියත් මේ දේවල් ඇත්තටම කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ වගේ වැඩ කරනකොට තමන්ම කරලා තමයි ඉගෙන ගන්න ඕනේ. ඒක තව කෙනෙක්ට බලෙන් ඔබවන්න බෑ කොච්චර කරා. ඉතින් කරන්න පුළුවන් උපරිමයේ තමයි මේකේ ටූල්ස් පාවිච්චි වෙන්නේ කොහොමද, මේ වගේ මොකද්ද වෙන්නේ කියලා කියලා දෙන එක මිසක් ඩිසයින් අයිඩියා එකක් නැත්තම් නිර්මාණශීලී අදහසක් අපිට බලෙන් ඔළුවට දාන්න බෑනේ. ඒ නිසා ඒක ඉතින් ඔයාලගේ අතේ තමයි තියෙන්නේ මෙතනින් එහාට වර්ඩ් එක පාවිච්චි කරලා මොනවද කරන්නේ කියන එක. හරි අපි ඉක්මනින් තව එකක් හදමු. තවත් ඩිසයින් එකක් මේක හදමු. මේක හදමු ටිකක් වෙනස් කරමු. අපිට හිතන දේවල් දාලා හදමු. සර් සර් වර්ඩ් එක විතරේ ෂෙයා කරලා තියෙන අපිට මුකුත් පෙන්නේ. ආ මේක හදමුද? දැන් මට මුලින්ම ඕනේ මේ වැඩේ කරන්න මේ වගේ කොඩි වෙලක්. ඉතින් මම එක සර්ච් කරගත්තා බර්ත්ඩේ ෆ්ලැග්ස් කියලා. මම මේ ඉස්සෙල්ලා නිකන් කර කර හිටියේ. අරගසාර YouTube එකේ දාලා තිබ්බ විදිහට ටූල්ස් වලට ගිහිල්ලා අර මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ අර තිත් තිත් තියෙන විදිහට ගන්න පුළුවන් නේද? මොකද්ද? සාර මේ YouTube එකේ දාලා තිබ්බේ? YouTube එකේ මම වර්ඩ් ගාන වීඩියෝ එකක් දාලා තිබ්බේ නෑ සර්. මේ පින්තූර තෝර ගන්නකොට Google එකේ ට්‍රාන්ස්පරන්ට්. ආ මේ මේ ට්‍රාන්ස්පරන්ට් ඉමේජ්. ඔව් සර්. ඔව් ගන්න පුළුවන්. ටූල්ස් වලට ගිහලා කලර් එකෙන් තෝර ගන්න පුළුවන් මෙතනින්. ට්‍රාන්ස්පරන්ට් කියලා. මම ඉතින් ට්‍රාන්ස්පරන්ට් තෝරන්නේ නැත්තේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමත් මම සුදු පාට තියෙන නිසා තමයි ට්‍රාන්ස්පරන්ට් ගන්නේ නැත්තේ. වෙන පාටක් දානවා නම් අනිවාර්යයෙන්ම ට්‍රාන්ස්පරන්ට් ඕනේ. සර්. ඔව් කියන්න. සර් සර් සේව් කරපු එක පොඩ වර්ඩ් එකට පොඩ වර්ඩ් එකට මේ zoom එකට පොඩක් දානකෝ. ආ හරි මම දාන්න. වර්ඩ් ෆයිල් එක දෝනේ.
word එක හරි PDF එක හරි ගමන්නේ මම word එක දාන්න මම PDF එක save කරේ නෑ PDF විදියට ඔන්න අපි දැන් කරපු ෆයිල් එක දාලා තියෙනවා word ෆයිල් එක ඒකක් download කරගෙන බලන්න ආවෙ නෑනේ දැන් ඇවිල්ලා ඇති හරි දැන් මම මේ ෆොටෝ එක උඩ right click කරලා copy image කියන එක click කරගන්න एक क्लिक कर गे ना वर्ड डे का टाइप इला राइट क्लिक कर ला पेस्ट कर गा ना इधर मैं इधर ये फोटो है क्यों ना तो मैं फोटो के अनावश्यक ऐसे गुड़ा तीरों मैं यात्री कालो पार्टी रखती ना अनित्य के मैं सुधु पार्ट कोट सावश्यत ने मैं वाके वेला वक्त जब इधर पूर्व आम पिच्चे फॉर्मेट किए ने क्लिक कर ला मितना क्रॉप किए ने मैं तीन क्रॉप मैं क्रॉप किए ने का पाविच्च कर ला इधर पूर्व मैं फोटो का खापा आगन मैं विदिर सॉरी खापन कोट मैं कालो पार्टी रेंत मा अलला दिन नोनी හරි මන් දාන්න මේ විදිහට අනවශ්‍ය කොටස් ටික කපලා අවශ්‍ය ටික විතරක් පේන්න හදා ගන්න පුළුවන් ඊළඟට වෙන තැනක් ක්ලික් කරපුව ගමන් අර ටික නැති වෙලා යනවා දැන් මම මේ ෆොටෝ එක group එකට දාන්නම් කැමති කට්ටියට ඒක පාවිච්චි කරමු නැත්නම් මොකද්ද මම search කරලා තිබ්බේ birthday flags කියලා search කරපුවහමත් මේක එනවා මේ වගේ ෆොටෝ එනවා ඕන තරම් සෑ ඕක නෙමෙයි ඔය දැන් හදන प्रश्न तीन कट्टी बलागा दापु फोटो हरि මෙන්න තියෙන ෆොටෝ එක දැන් ඔයාලගේ ෆොටෝ එකක් දාගත්තට පස්සේ දැන් මේක හෙට මෙහෙට ගෙනියන්න බෑනේ දැන් ඔයාලා දන්නවා ගෙනියන්න හදාගන්නේ කොහොමද කියලා අර U අකුර ක්ලික් කරලා ඒන wrap text මේ මොකද wrap text නු wrap text කියන ඔප්ෂන් එකකින් තමයි හදාගන්නේ ඒක හෙට මෙහෙට ගෙනියන්න පුළුවන් ඉතින් දැන් මේක ගෙනියන්න පුළුවන් මම දැන් මේ විදිහට තියාගෙන මේකේ සයිස් එක හදා ගන්නවා සම්පූර්ණ page එකටම ගැලපෙන විදිහට දැන් ලස්සනට තියෙනවා ඊළඟට මම මේක වටේට බැලුන් ටිකක් දා ගන්නවා. ඒකත් මම අර ඉස්සෙල්ලා නිකන් ඉදි කර කර හිටියේ. බැලුන්ස් කියලා සර්ච් කරගෙන මම මේ වගේ බැලුන් ටිකක් ගත්තේ. ඔයාලා කැමති එකක් තෝරගන්න. මම මේක උඩ රයිට් ක්ලික් කරලා කොපි ඉමේජ් දීලා වර්ඩ් එකට අවිලා පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන සුපුරුදු විදිහටම අර U අකුර ක්ලික් කරලා මේකත් වෙනස් කරගන්න ඕනේ. මේ විදිහට කැමති විදිහට නිදහසේ ගෙනියන්න පුළුවන් විදිහට. මම මේක චූටි කරලා මෙතනින් තියාගෙන මෙයාගේ ඩුප්ලිකේට් අරගෙන පහළට 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 දා ගන්නවා. කොහොමද ඩුප්ලිකේට් ගන්න කන්ට්‍රෝල් එකත් එක්ක D අකුර ප්‍රෙස් කරලා ඔන්න තව එකක් ගත්තා තියාගත්තා නැත්තම් අපිට පුළුවන් කන්ට්‍රෝල් බටන් එක ඔබාගෙන මෙයා වැදගෙන ඉන්න. එයාගේ කොපි එකක් තමයි පහළට එන්නේ. කන්ට්‍රෝල් බොත්තම ඔබාගෙන අදින්න පුළුවන් මේ. ඒකත් ලේසි. ගැටලුවක් තියෙනවද දැන් ඔක්කොම ටික එහා පැත්තට ගත්ත එකේ? නැනේ මෙහෙමයි කරන්නේ ෆොටෝ ටික ඔක්කොම සිලෙක්ට් කරගත්තා shift key එක ඔබාගෙන මෙන්න මේ විදිහට ඊළඟට control බොත්තම ඔබාගෙන ඒ ටික අරගෙන යනවා අනිත් පැත්තට එතකොට අරගොල්ල හෙල්ලෙන්නේවත් නැහැ ඒ කට්ටිය වගේ තව set එකක් හැදලා ඒගොල්ල තමයි මේ පැත්තට එන්නේ සර් සර් ෆොටෝ ටික ගත්තේ Google එකෙන්ද ඔව් Google image search එකේ balloon කියලා search කරලා balloon ටික ගත්තා ඊට පස්සේ birthday flags කියලා search කරලා මේ ටික ගත්තා සර් ඔය ෆොටෝ දෙක දාන පුළුවන් සර් group එකටත් අයියෝ search කරලා ගන්න අනේ සදාන්නකෝ නෑ නෑ සර්ච් කරලා ගන්න ෆොටෝ එකක් එහෙම හොයාගන්න පුළුවන් නේද ඕන හා මේවම ඕනේ නෑ මොනවා හරි ගන්න මොනවා හරි බැලුම් ටිකක් බැලුම් කියලා ගහපුවාම කෝටි ගණන් ෆොටෝ එන්නේ හරි ඊළඟට අපි මේකේ තිබුණා සෝරි මේකේ තිබුණා ටෙක්ස්ට් එක ගහගමු සෙලිබ්‍රේටින් ජෝන්ස් කෙලි නේද යාගේ නම ජෝන්ස් කෙලිද මොකද්ද වන්ද ෆස්ට් ඉයර් ජොයින් අ ෆස්ට් ස්ටෝරි බුක් බර්ත්ඩේ ෆිල් විත් ෆන් 1 2 3 Union Street හරි මේ විස්තර ටික තියෙනවා අපි මේ ටික ටයිප් කරගමු මේ ෆොටෝ එක දාලා තියෙන group එකට දැන් ඔයාලට පුළුවන් මම කරනකම් ඉන්න ඕනේ නැහැ ඔයාලට text box දාගෙන හදාගෙන යන්න පුළුවන් හරි මේ ෆොටෝ එකක් ගත්ත phone එකට දාගත්තම ලේසි හරි දැන් මම insert එකට යනවා इंसर्ट गल
ටෙක්ස්බොක්ස් එකක් දානවා. දැන් ඉතින් මේවා කියන්න ඕනෙත් නැහැ ඉන්සර්ට් එකට යන්න කියලා දැනගන්න ඕනේ. ටෙක්ස්බොක්ස් එකක් ගන්නවා නම් කොහොමද ගන්න කියලා. හරි ඔන්න සෙලිබ්‍රේටින් කියලා ටයිප් කරගත්තා. හෝම් එකට ආවා. සෙන්ඩ් කරා. දැන් මේ වගේ අර මේ ෆිල් කලර් එක අයින් කරන්න අවශ්‍ය නැහැ. කොහොමත් සුදුනේ. අවුට්ලයින් එක විතරක් අයින් කරගත්තම හරි. නෝ අවුට්ලයින්. ෆිල් කලර් එක මේ අයින් කරන්න අවශ්‍ය නැහැ. කොහොමත් සුදු පාට තමයි ෆිල් කලර් එකේ තියෙන්නේ. දැන් මම මේ ෆොන්ට් සයිස් එක ලොකු කරගන්නවා. ෆොන්ට් එකත් මාරු කරගන්න. මේක දාන්න පුළුවන්. නැත්තම් ඉතින් සර්ච් කරලා බලලා ඔයාලට කැමති වෙන එකක් දාගන්න පුළුවන්. මෙහෙම දාන්න පුළුවන්. ඒක ඉතින් තමන් කැමති එකක් දාගන්න. කිසිම ගැටලුවක් නැහැ. හරි මේක දාමු. ෆොන්ට් කලර් එකත් වෙනස් කරගන්නවා. මේ වගේ පාටකට. ඊට පස්සේ ෆොන්ට් සයිස් එක අතුට්ටක් ලොක් කරගන්න. අච්චර ලොක් කරන්න බෑ එතකොට. කැපෙනවා. මේ වගේ තියාගන්න. මෙන්න මෙහෙම තියෙනවා. දැන් මෙතන ගැටලුවක් එනවා. ඔන්න අපි ෆිල් කලර් එක අයින් කරේ නෑනේ. එතකොට අර පිටිපස්ස අහින් තියෙන ඩොට් ඩොට් කැලි ටික වැහිලා ගියා. මොකද මේ සුදු පාට කොටුවක් නිසා. එහෙම වැහෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. වැහෙනවා නම් ෆිල් කලර් එක අයින් කරගන්න. එවන්ගේ මෙහෙම තියාගන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අර අනේ පොඩි ගැටලුවක් වෙලා නේද? හැටිද? ආයි හැටි. එහෙනම් මෙහෙම තියාගමු. හරි. දැන් තව ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න ඕනේ. ඊටු ටික ටයිප් කරගන්න. මම මෙයාගෙම ඩුප්ලිකේට් එකක් ගන්නවා. අමේ අකුරු ටික ගැලපෙන්නේ නැහැ මේ වැඩේට. සාමාන්‍යයෙන් නමක් ටයිප් කරද්දී තමයි ඔය වගේ අකුරු ගහන්නේ. අපි ඒ හින්දා ඒකට සාමාන්‍ය ෆොන්ට් එකක් දාලා හරි. මේකේ ඩුප්ලිකේට් එකක් ගන්නවා කන්ට්‍රෝල් ඩී ප්‍රෙස් කරලා. ඊළඟට මෙතන ටයිප් කරගන්න ඕනේ නම. දැන් මේ අපි ෆොටෝ එකේ තියෙන්නේ ජෝන් කිලි වෙන්න ඇති. ජෝනා කියලා තියෙන්නේ. ජෝන් නෙවෙයි. මේකේ අකුරු ටික වෙනස් කරගන්නවා මේ වගේ ඩිසයින් එක. ෆොන්ට් එක චුට්ටක් ලොකු කරගත්තා. ටෙක්ස්ට් බොක්ස් එක ඇදලා හෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන්. දැන් මෙයා ලං කරද්දි උඩ අකුරු ටික වැහෙනවනේ. ඒකට හේතුව තමයි මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට. එහෙනම් දැන් පුළුවන් ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා ෆිල් කලර් එක නෝ ෆිල් කියලා අයින් කරගන්න. එතකොට ලං කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඔන්න ඒක ඇල්ලලා හදාගෙන ඉවරයි. ඊළඟට තියෙන ටික ටයිප් කරගමු. ඒකට තමයි මේකෙම ඩුප්ලිකේට් එකක් තමයි ගන්න. දැන් තියෙන විස්තරේම ඉක්මනට ටයිප් කරගන්න. ෆස්ට් ටියර්. ආයි මොකද? ෆොන්ට් එක අමුතු නිසා තමයි හරියට පේන්නේ නැත්තේ කැපිටල් අකුරු. ඉතින් අපිට පුළුවන් එක සාමාන්‍ය ෆොන්ට් එකක් දාගන්න. මේ විදිහට පාවිච්චි කරපු හොන්ට් එකම දාගමු. මේ විදිහට උකුරු ටික චුට්ටක් පුංචි කරගමු. මේ විදිහට ඊළඟට තාත් මේ වගේම ටෙක්ස්ට් බොක්ස් එකක් ඕන. ඩුප්ලිකේට් එකක් හදාගන්න. අපි මෙතන ටයිප් කරගන්නවා උකුරු ටික. Join us for a storybook birthday filled with fun. ඔක්කොම ටික ටයිප් කරගත්ත පේන්නේ නැති වෙන හේතුව තමයි මේ ටෙක්ස්ට් බොක්ස් එක චූටි. මේ ඔක්කොම ටික තියෙනවා මෙතන. හරි දැන් මම මේ අකුරු ටිකක් පුංචි කරගන්න. හරි මේ වගේ තියාගමු. ඉතින් ඒ අකුරු ටික ඩිසයින් එකේ තියෙන ළමෙක් අතින් ලිව්ව අකුරු වගේ අපි බලමු මේ වගේ එකක් තියෙද කියලා. මේක දාන්න පුළුවන්. නැත්තම් අපිට පුළුවන් තව ෆොන්ට් එකක් බලලා මේක දාන්න පුළුවන්. මේක හොඳයි කියලා හිතුවා. මේක දාගමුකෝ. සෙන්ටර් නෑ වගේ නම් පොඩ්ඩක් ඒකම හිට කරලා හදාගන්න. ටෙක්ස්ට් බොක්ස් එක මෙච්චර දිගට ඕනේ නෑ. මම මේ ගන්න හදාගන්න. ඊට පස්සේ කන්ට්‍රෝල් ඩී ප්‍රෙස් කරලා තවත් ඩුප්ලිකේට් එකක් අරගෙන දැන් පහළට පහළට ටයිප් කරගෙන යන්නයි තියෙන්නේ. මෙතන ටයිප් කරගන්න ඉතුරු ටික. මේකත් චූටි කරගන්නවා. ෆොන්ට් සයිස් එක පොඩ්ඩක්
පොඩ්ඩක් ලොකු කරගන්නම් මේ විදිහට. ඊළඟට මේකේ තව ඩුප්ලිකේට් එකක් අරගෙන මේකේ ඊටු ටික ටයිප් කරගමු. welfare city wi 123 123 අතර භාගින්ද දෙන්න. හරි. welfare නෙවෙයි වෙන මොකද්ද තියෙන්නේ? कैंडी के लगा हमको दानने का प्रश्न ही वरने फोन साइज कड़ कर लंगट मेक तीन विलावल दाल टाइप कर सेंट कर मितनी अकुरु टिका क्लोकु कर मितनी संपूर्ण पिटो पुरवलाट एगोल तब टेक्सा मेक डूप्लीकेट अटीन दिगा पेरेंट्स पेरेंट्स आर वेलकम टू स्टे अयालाइक दिग पेली दादी मन दिपेन तीन मे मे बलून टीका डिलीट कर ला एक दागना लोकोड अरे एक फोंटे विनस कर गाना बोलवा कलू पाट तम फोन कल एक दाल तीन इस डोटे कुत्ती डोटे दागन तीन बुलेट दागन बोलू बलपुड़ी साइडी साइडी मेकट वेपूर बलून कट कर मेरे विना डिजाइन पावित कर तीन अभी कम तीन पुल इंसर्ट इसल हिम बोल तीन इवा हिम बोल अगर तेन तेन तीगर पुल पाट पाट दा सर्च कर इंसर्ट करा मेम आवाट पास यू अकूर क्लीक कर लस हाट का दंग वाल दिन अभी दवास मैक करा अदा पावित कर मेमेट लसन लसन पाट दागम फील नील पाट डूप्लीकेट दागत मे हर इंतिया आट दागा कोलपाट तब डूप्लीकेट मे हर इंतिया एक दागा बुड़वा रतुपाट तब डूप्लीकेट क्या तोरगत्ते की मुखद तोरगत्ते पिंतूरे अरे पड़ा की ना मे विधि तंगोट दागा बोलवा देवाल कम तीन मट पट शागल स्क्रीन यू अकूर क्लीक कर यू अकूर तीन
අන්තිම ඔප්ෂන් එක තෝරන්න. Thank you sir. ඔන්න අපි තව එකක් වර්ඩ් පාවිච්චි කරලා හදාගන්න. දැන් ඔන්න ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවනම් දැන් ඔයාලට පුළුවන් ඒගොල්ලන්ට බර්ත්ඩේ කාඩ් එකක් එහෙම හදාගන්න ඉන්විටේෂන් එකක් වර්ඩ් පාවිච්චි කරන්න. දැන් අයියලා අක්කලාට CV හදන්න කියලා දුන්නා. තව අයියලා අක්කලා මේ වෙඩින් එකක් එහෙම ගන්න ඉන්නවනම් ඒ වගේ එකක් හදන්න කියලා දුන්නා නංගිලා මල්ලිලාට. මේ වගේ එකක් හදාගන්න කියලා දුන්නා. ඔයාලට තමයි මොකද හදාගන්න කියලා දෙන්න බැරි වුණේ. Sorry. මොකද්ද සර්? මම මේ කිව්වේ මේ තරු ටිකක් තරු පෙලියක් ඕන යටින් දා ගන්න පුළුවන් මේ. අපි බැලුම් ටික. ආ අපේ දාන්න. ඒ බැරි. ආයිකන් නැද්ද? 10 10 නෑ. ආයිකන් මේ තිබ්බද හොඳයි. මොකද්ද? ෆේස්බුක් එකෙන් ගන්න පුළුවන්. හොඳයි ඔහොම දාන්න ඕන. ආ යටින් දාන්න එපාද කියන්නේ? ඕවර කලින් තිබ්බ විදිය ලස්සන. ආ එන එහෙම තියෙනවා. නෑ යට නිකන් හිස් වගේ එකයි. වෙන මොන හරි දාන්න. අපි මේ බඩ පල්ලෙට තෝ රෙඩි වෙ. සර් පේරන්ට්ස් ආ වෙල්කම් ටු ස්ටේ කියන එක දැම්මේ සර් සෝද. නෑ ඒක තියෙනවා අර ඩිසයින් එකේ මේදී. වර්ණ පේරන්ට්ස් තියා ගන්න එක නැති වෙයිද? ඒක එතකොට අකුරු කැපෙනවා සර්. අර අපි අර මේ මගේ අතින් shift key එක press කළා තිබ්බා ඒකයි. සපල්ල වෙනස් වුනේ. පහත් කරනකොට shift එක ඔබන්නේ නැතුව නේස පහත් කරන්න ඕන arrow key එක වල. ඔව් නිකම්ම මෙහෙම ගේන්න ඕනේ නැත්නම් shift එක ඉබිලා තිබුණොත් එහේ මේ හැමෝගෙම උස තමයි අඩු වෙන්නේ. අඩු හෝ වැඩි වෙන්නේ. හරි මේකත් මම එහෙනම් save කරලා group එකට දාන්න. හා සර්. මම මේ save කරද්දී screen එක off කරන්න මගේ රහස් file තියෙනවා. දැක්කොත් එහෙම ඒකයි. සර් ඔකේ අන්න. සර් බැනර් එක හදන හැටිත් කියා දෙනවද? බැනර් එක කවදම මේ PowerPoint එකකින් Word එකකින් කරන්න කියොත් එහෙම එපා වෙනවා. හා සර්. මම කියලා දෙන්නම් හදන ඉදි. සර් ඉතින් අත්පත්‍රික හදන්නෙත් PowerPoint එකෙන්ද? නෑ මෙහෙම අපි course එක ඇතුලේ කතා කරන software ටික ඒ ටිකනේ. ඒ හින්දා ඒ වගේම තමයි කරන්නේ. නැත්නම් ඉතින් ඒවට පාවිච්චි කරන software තමයි Corel Draw, එතකොට Illustrator, Photoshop ඒ වගේන් තමයි හරිනම් කරන්නේ. Photoshop කතා ගන්න කිව්වා නේද? Photoshop කුන්තිගත් කියලා දෙන්නම්. මේ මොකද course එකට ලොකුවට ඒ ටික ඇතුළත් වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ office package එක ඒ වගේ දේවල් තමයි වැඩිපුරම. Sir දැන් මේ මේ course එක මාර්ගය අපි පටන් ගන්නවද? ඇහුන්නේ නැහැ මොකද? මේ course එක ඉවර වුණාට පස්සේ තව course එකක් පටන් ගන්නවද? දැනට නම් අදහසක් නැහැ. දැන් කලින් කණ්ඩායමේ කට්ටියත් ඔය කතාවම කිව්වා තව course එකක් පටන් ගමු කියලා. තාම plan කරලා නැහැ මොකද්ද කරන්නේ කියලා. නැහැ සර්. තව එකක් පටන් ගමුද අපිට? ඔව් මේ එතකොට කලින් එකේ කට්ටිය ඔයාලා හැමෝම දාලා එකක් පටන් ගන්න පුළුවන්. එහෙම කරමු සර්. ඔව් බලමුකෝ මොකද්ද ඉස්සල්ලා මේ plan කරන්න ඕනේ මොන වගේ course එකක්ද කරන්නේ. ඒ ටික ඉස්සල්ලා plan කරගෙන ඉන්න ඕනේ. සර්. සර් දැන් ඔය අපිට කරන ඔෆිස් පැකේජ් මේ මාස 3 කෝස් එක සර් ආයෙත් කරනවාද?
දැන් තව කණ්ඩායමක් පටන් අරගෙන තව එකක් කරනවා. සදිර කොච්චර කාලසයක බලන් ඉන්නවද සාමාන්‍ය කෝස් එක? ඒ කියන්නේ මේක ඉවර වෙලා තව කොච්චර කාලෙකින්ද කියලා දහන්නේ? ඔව් සර්. සාමාන්‍යයෙන් ඉතින් මාසිකින් විතර වගේ පටන් ගන්නවා. ඔය මගේ තියෙන අනිත් වැඩ කටයුතු එක්ක පොඩ්ඩක් එහෙම එහෙ වුණොත් අරනකොට සාමාන්‍යයෙන් ඉතින් මාසයක් ඇතුළත වගේ පටන් ගන්නවා. සර්ට අලාබයි නේද උනේ? අලාබයි කියන්නේ එමුකෝ. සර්ට එතකොට ළමයි පොඩි ප්‍රමාණයෙ ඉන්නේ. හය පන්තිට අලුතෙන් එන කට්ටිය හරි සුළු දරයිනේ ඉන්නේ. अध्यापने ඔව් ඉතින් මේ වෙන ආයතන වගේ ලොකු ලාභ ලබන්නේ අයිලන්ින් එක මොකද අපි ගොඩාක් අඩු මුදලකටනේ මේ හැමදේම කරන්නේ සර් එතකොට ෆිසිකල් පටන් ගන්න නෑ ඔන්ලයින් නැති ඔක්කොම කරනවා ඇත්තේ මොකද්ද ඔන් ෆිසිකල් කරන්නේ නැතුව තියෙන එහෙනම් සර් අයිලර්නින් එක ඔව් අයිලන්ින් එක මේ ෆිසිකල් ක්ලාස් කරපු ආයතනයක් නෙමෙයි මේක පටන් ගත්තෙම ඔන්ලයින් කිසිම තැනක අපි ෆිසිකල් ක්ලාස් කරන්නේ නැහැ සර් එතකොට මේකේ බ්‍රාන්ච් එකක්වත් නැද්ද කොහෙවත් ऑफिस එකක් තියෙනවා ඒවට එතන ළමයි ගෙන්නන එහෙම තැනක් නෙමෙයි ගුරුවරුන්ට ඒ කටයුතු වලට ඒවට තියෙනවා සර් දැන් සර්ට් යනවාද නෑ නෑ අපි යන්නෙත් නෑ ඔක්කොම ඔන්ලයින් තමයි ඉතින් සිද්ධ වෙන්නේ ඒ උනාට ඒ අදාළ වැඩ කටයුතු කරන තැනක් තියෙනවා මොකද ඒ ගුරුවරුන්ට ගිවිම් කරන ඒ වැඩ කටයුතු කරන්න ඕනේ පේපර්ස් හදන වැඩ එතකොට මේ ඔයාලගේ කෝස් වල සහතික ටික ඔයාලගේ වල වලට දාන්න ඕනේ ඒ වැඩ වල කීප දෙනෙක් ඉන්නවා සෝදින් සර් සෝඩේ කරන්න පුළුවන් මම ඉතින් කරන්නේ නැහැ කරනවා නෙක කෙනෙක් වැඩිපුර වැඩ දාගන්න ඕනේ නැහැ නේ ඔව් ඉතින් මගේ කාර්යභාරය තමයි කෝස් එක මේ උගන්වන එක අනිත් දේවල් ටික ආයතනෙන් තමයි කරන්නේ අපි එතකොට ඊළඟ දවසේ වර්ඩ් නෙවෙයි කරන්නේ පවර්පොයින්ට් පවර්පොයින්ට් එක පාවිච්චි කරලා මේ කරපු වැඩ කරන්න පුළුවන් මාර ලේසි වර්ඩ් එක ෆොටෝෂොප් ගොඩක් හිර වෙනවා නේ ෆොටෝෂොප් ගොඩක් හිර වෙන්න හේතුව තමයි තින් අර තමන්ගේ කම්පියුටර් එකේ පර්ෆෝමන්ස් මා දින එක. එතකොට කරන්න ඕනේ තමන්ගේ කම්පියුටර් එකට ගැළපෙන වර්ෂන් එකක් දාගන්න. අලුත්ම එකක් දාගන්න නැතුව CS5, CS3 වගේ වර්ෂන් එකක් දාගත්තත් හිර වෙන ප්‍රශ්නේ මග අරගන්න පුළුවන්.